Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. පාස්කු ඉරුදුන එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩු විභාගීය අත්තිටුවන අතුරු නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා. එහෙත් අදාළ නඩුවේ විභාගය අද දින සිට සති 10කට කල් තබන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්වරයාට නියම කළේ. අදාළ කාල සීමාව තුළ පෙත් සම්කාර මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අගතිගාමී නියෝග නිකුත් නොකරන ලෙසත් අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කළා. මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ රීඩ් පෙට්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුවයි සෝවිත රාජකරුණා සහ ධම්මික ගණේපලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීරණය ලබා දුන්නේ. අනතුරුව නඩු විභාගයේ දෙසැම්බර් මාස 6 වනදා කැඳවීමටද නියෝග කළ අභියාචනාධිකරණය මෙම පෙට්සමේ වග උත්තරකරුවන්ට නොතේසි නිකුත් කරන ලෙසත් නියෝග කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු සෝවිත රාජකරුණා කියා සිටියේ මෙම නඩුකරේ පෙට්සම්කාර හා වග උත්තර කාර පාර්ශ්වයේ විසින් ඉදිරිපත් කළ කරුණු පිරික්සීමේදී විසඳා ගත යුතු නීතිමය තර්ක කිහිපයක් අධිකරණයේ හමුවේ මතු වී තිබෙන බවයි. මෙම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේද මූලික අයිතිවාසිකම් නඩු විභාගයක් පැවැත්වෙන බවත් මෙහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නා. එහෙත් පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන්ට හැකියාවක් තිබෙන බව අධිකරණය විසින්ද පිළිගන්නා බවයි විනිසුරු සෝවිත රාජකරුණා කියා සිටියේ. ඒ අනුව පෙට්සමෙන් ඉල්ලා ඇති පරිදි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙට්සම් කරුට එරෙහිව පැවැත්වෙන අදාළ පුද්ගලික පැමිණිල්ල පිළිබඳ විභාගය අත්තිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් නොකරන බවත් සඳහන් කර සිටියා. එහෙත් අභියාචනාධිකරණයේ හමුවේ පැවැත්වෙන නඩුකරේ විසඳා ගත යුතු නීතිමය තර්ක පිළිබඳව තීරණයක් ගන්නා තෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන නඩුව ඉදිරියට සිදු කරගෙන යාම අගතිදායක විය හැකි බවයි විනිසුරුවරයා සඳහන් කළේ. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන වග උත්තරකරුවන්ගේ පුද්ගලික පැමිණිල්ල මත වූ භාගය අද දින සිට සති 10කට කල් දමන ලෙස අභියාචනාධිකරණයේ විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කරන බවයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ. එම කාල සීමාව තුළ පෙට් සම්කාර මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අගතිදායක නියෝග නිකුත් කිරීමෙන් වළකින ලෙසත් අභියාචනාධිකරණයේ විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කළා. පාස්කු ඉරිදුර ත්‍රස්ත ප්‍රහාරයක් එළවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙක් බවට පත් වූ පුද්ගලෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විත්තිකරු කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පුද්ගලික පැමිණිල්ලට අදාළව කරුණු දැක්වීම සඳහා අද දින අධිකරණයේ හමුවේ පෙනී සිටින්නයි දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිරණ ගමගේ විසින් ඉක්ුද්දා මෛත්‍රී පාල සිරිසේන වෙත සිතා සිත නිකුත් කළා. අධිකරණ කටයුත්තක් නිසා විශේෂයෙන්ම මම මාව සම්බන්ධ මේ දැනට ඒ සම්බන්ධයෙන් මට විශේෂම කියන්න පුළුවන්කමක් නැහැ. ඔය වගේ දැන් මේ රට හිඳ රටක් බවට පත් වෙලා තියෙනවා. ඒක සමාජීය ඔබතුමාලා තොගීමක් තියෙනවනේ යම් විශ්වතුමාලක් තියෙනවා. ඒ ගැන විශේෂයෙන්ම 1978 ඉඳන්ම රට පාලනය කරපු අයකට වගකීමක් එනවා. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.